අමාත්‍යම ඒ වගේම ඔබගේ කැබිනට්ටුවේ නායකයා සහ රටේ නායකයා ගරු ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ අර කවුදෝ අධ්‍යක්ෂකයයි කියාගත පුජ්‍යලෙක් ඇවිල්ලා කියන කල් ඔබතුමාලගේ බුද්ධියංශ මොනවත් වාර්තා කළේ නැහැ. දැන් බුද්ධියංශයක් රටේ නැද්ද? මං හිතන්නේ දැන් ඔකට ඉතින් මට උත්තර දෙන්න පුළුවන් මං එහෙම ඒ උත්තර දෙන්නේ කරන්නේ කොහොමදත් මෙච්චරයි. මොකක් හරි චෝදනාවක් කාට හරි එල්ල වුණා නම් ඒ චෝදනාව දැන් ඒකට මේ ඉක්වාරයක් තියෙනවා. ඒකට පරීක්ෂණයක් වත් තියෙනවා. දැනටමත් තීන්දුව තීන්දුව අරන් තියෙනවා. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයාව මාරු කරලා තියෙනවා. ඉතින් මේ පරීක්ෂණයේ ප්‍රතිඵල මතෙපයි කරන්නේ. දැන් ඔබතුමාලම කල්පනා කරන්න බලන්න මේ අවුරුදු 3-4 ඇතුළත දේශපාලඥයාගේ සිට සමහර විට ඉහළම පෙළේ දේශපාලඥයාගේ සිට පහළම පෙළේ දේශපාලඥයා දක්වා කිසිම අත ගැසීමකින් තොරව පරීක්ෂණ විමර්ශන කොතරම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවද කියන ඒ සම්බන්ධව තීරු තියෙන කොච්චර නම් තියෙනවද කියන ඉතින් මම හිතන්නේ යුරෝපයේවත් මෙච්චර යහපාලනේ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ මම නම් දන්නේ ඉතින් ක්‍රියාත්මක ඒක මම හිතන රටක් විදිහට හොඳයි අපි ආණ්ඩුවක් විදිහට අපිට ඒක වදිනවා වෙන්න පුළුවන් දුර්වල වෙනවා වෙන්න පුළුවන් හැබැයි මේ මේ තත්ත්වයක් තීරුම් ගන්න දැන් ජනතාව පියවර පියවර තීරුම් ගන්නවා කියලා මට හිතන්න පුළුවන්.